ඔබට සුබ දවසක්. අද ක්‍රිස්තු වර්ෂ 2018 වූ දෙසැම්බර් මස 11 වෙනි අඟහරුවාදා දිනය. අද දින ඉර උදාව පෙරවරු 6:00 විනාඩි 11ට. ඉර බැසීම පස්වරු 5:00 විනාඩි 55ට. රාහු කාලය දිවා කාලයට පස්වරු 2:00 විනාඩි 57 සිට පස්වරු 4:00 විනාඩි 27 දක්වා පවතිනවා. රාහු කාලය රාත්‍රී කාලයට රාත්‍රී 3:00 විනාඩි 7 සිට රාත්‍රී 4:00 විනාඩි 37 දක්වා පවතින්නේ. අද දින මරුසිට දිසාව බටහිර දිසාවයි. ඔබට ඕනෑම කටයුත්තක් සඳහා අද දින තුලදී සුබ දිසා වශයෙන් දකුණු දිසාව යොදා ගන්නට පුළුවන්. මේෂ ලග්නය දැඩි ආත්ම ශක්තියකින් ආත්ම ධෛර්යයකින් නම්‍යශීලී ගුණයකින් යුතුව කටයුතු කරන දිනයක්. ඉදිරිපත් වන සෑම කටයුත්තකදීම ඔබට වාසිසහගත ආකාරයට කටයුතු කාරණා විසඳෙන ආකාරයක් පෙන්නුම් කරනවා. පරිබාහිර පිරිස් ඔබගේ අරමුණු සහ අභිලාෂය ශක්තිමත් කර ගැනීමට ඔබට නුමසුරුව සහයෝගය දක්වනවා. කාලය ඉතාමත් බුද්ධිමත් ලෙසට කළමනාකරණය කරගෙන කටයුතු කරන්නේ නම් ඔබගේ බොහොමයක් කටයුතු අද දින තුලදී ක්‍රමානුකූලව ඔබට අවසන් කරගත හැකි වෙනවා. පරිත්‍යාගශීලී අදහස් සිත් තුළ වෙනදාට වඩා ජනිත වන දිනයක්. මේ නිසා වෙනදාට වඩා ඔබ ඔබගේ අරමුණු සහ ඉලක්කයන් ජය ගැනීමේදී අන්‍යයන් පිළිබඳවද සිතා බලන ආකාරයක් පෙන්නුම් කරනවා. සම්මුඛ පරීක්ෂණ තරඟ විභාග ආදියට ඉදිරිපත් වීමටත් ඔබගේ අධ්‍යාපනික කෞශල්‍යතාවයන් වර්ධනීය තත්ත්වයකට පත් කර ගැනීමට තරඟ විභාග ආදියට ඉදිරිපත් වීමටත් අද දිනය වඩාත් යෝග්‍යයි. ආදායම් උපයනට වඩා ඔබගේ දැනුම සහ කෞශල්‍යතාවය වර්ධනීය තත්ත්වයකට පත් කර ගැනීමට සැලසුම් යෙදීමට අද දිනය වඩාත් යහපත් බව විශේෂයෙන්ම පෙන්නුම් කරනවා. බඩවැල් ආශ්‍රිතව තියෙන රෝග තත්ත්ව, ජීර්ණ පද්ධති අසනීප තත්ත්වයන් පිළිබඳව, ආහාර අජීර්ණදායී තත්ත්වයන් පිළිබඳව වැඩි සැලකිල්ලක් දැක්වීම ඔබට වඩාත් යහපත් වෙනවා. වෘෂභ ලග්නය තම දැනුම සහ හැකියාව තුළින් යහපත් උසස් ප්‍රතිඵල නෙලාගත හැකි වෙන දිනයක් වශයෙන් තමයි අද දිනය ඔබට පෙන්නුම් කරන්නේ. කරන කින්න සෑම කටයුත්තකදීම ඔබගේ දක්ෂතාවය සහ හැකියාව මොනවට කැපී පෙනෙනවා. සම්මුඛ පරීක්ෂණ වලට ඉදිරිපත් වීමට වඩාත් යහපත් දිනයක්. නවදේ ඉගෙනීමේ අවකාශ පෙන්නුම් කරන දිනයක් වෙන නිසා නිර්මාණශීලී කලාකාමී කෞශලතාවයන් වඩාත් වර්ධනීය තත්ත්වයකට පත් කර ගැනීමට ඔබ කලාත්මක නිර්මාණශීලී ශේෂ්ත්‍රයක් විෂයක් ඉගෙනීමේ අරමුණකින් යුතුනම් එකී අරමුණු වලට අද දිනය වඩාත් යහපත් වෙනවා. තම අනාගතය පිළිබඳව සිතා බලා නවදේ සැලසුම් කිරීමටත් අද දිනේ වඩාත් යෝග්‍ය නිසා නව නිවාස ඉදිකිරීම් ආදියට නිශ්චල චංචල දීපල ආදිය මිලදී ගැනීමට එවැනි කටයුතු සැලසුම් කිරීමට ණය මුදල් ඉල්ලුම් කිරීමට අද දිනේ වඩාත් යෝග්‍ය වෙනවා. අනලස්ස සහ ධෛර්ය සම්පන්නව ජීවිතයේ ඉලක්ක ජය ගැනීමට සැලසුම් සහගතව අද දිනේ උදෑසන සිටම ඔබ කටයුතු කරන්නේ නම් ඔබගේ ඉලක්ක බොහොමයකින්ම ඔබට යහපත් ප්‍රතිඵල නෙලාගත හැකි වෙනවා. ලේ දාතුවේ ඌෂ්ණාතික රෝග සමිහි රෝග තත්ත්වයකින් ඔබ පීඩා විඳින්නේ නම් සෞඛ්‍ය තත්ත්වය පිළිබඳව සැලකිලිමත් වීම ඔබට වඩාත් යහපත් වෙනවා. මිතුන් ලග්නය කරන කින බොහොමයක් කටයුතු තුළින් ඔබගේ අනාගතය පිළිබඳව සැලසුම් වන යහපත් අරමුණු අවශ්‍යතා ඉෂ්ට සිද්ධ කර ගැනීමට අවකාශ සැලසෙන දිනයක් වශයෙන් තමයි අද දිනේ පෙන්නුම් කරන්නේ. මේ අනුව ඔබගේ කාලය, ශ්‍රමය සහ ධනය වැය කිරීම ඔබගේ අනාගතයට මහඟු ආයෝජන වන ආකාරයක් පෙන්නුම් කරනවා. අනාගතය පිළිබඳව නව යහපත් අදහස් සිත් තුළ ජනිත වන නිසා අනාගතය පිළිබඳව සිතා බලා නව කටයුතු සැලසුම් කිරීමට අද දිනේ වඩාත් යෝග්‍ය වෙනවා. විවාහය ආදරය පිළිබඳව නව අදහස් සිත් තුළ ශක්තිමත් වන දිනයක්. නව රැකියා ඉල්ලුම් කිරීමට
නව ව්‍යාපාරිකම කටයුතු වගේම ඔබගේ ව්‍යාපාරිකම කටයුතු වල මුහුණුවර වඩාත් ශක්තිමත් කර ගැනීමට සැලසුම් යෙදීමට තම රැකියාවේ අරමුණු සහ අභිලාෂයන් සාර්ථකත්වයට පත් කර ගැනීමට රැකියාවේ උසස් වීම අරමුණු කරගෙන අධ්‍යාපනික කටයුතු වල නිරත වීමට අද දිනේට වඩාත් ඔබට ගැලපෙන ආකාරයක් පෙන්වුම් කරනවා. මේ නිසා ඔබගේ ඉලක්ක ඔබගේ අරමුණු සාර්ථකත්වයට පත් කර ගැනීමට දැඩි ධෛර්යයකින් සහ ආත්ම විශ්වාසයකින් යුතුව ඔබ කටයුතු කරන්නේ නම් ඔබගේ ඉලක්ක බොහොමයකින්ම ඔබට සාර්ථක ඵලයි නෙලාගත හැකි වෙන්නේ. කෙසේ නමුත් අක්ෂිගත රෝග තත්ත්ව කර්ණ ආබාධයකින් ඔබ පීඩා විඳින්නේ නම් සෞඛ්‍ය තත්ත්වයේ පිළිබඳව වැඩි සැලකිල්ලක් දැක්වීම ඔබට වඩාත් යහපත් වෙනවා. කටක ලග්නේ ස්වාධීන අදහස් ස්වාධීන මතවාදයන් අනුව තම අරමුණු සහ අභිලාෂයන් සාක්ෂාත් කර ගැනීමට ඔබ තනිව විහිසෙන්නේ නම් එය ඔබට වඩාත් යහපත් වෙනවා. පරිබාහිර පුද්ගලයන් පිළිබඳව විශ්වාසය තබා කටයුතු කරනවට වඩා ඔබ ඔබ පිළිබඳව ආත්ම විශ්වාසයෙන් සහ නිසි හැඟීමකින් යුතුව ඔබ කටයුතු කරන්නේ නම් ඔබට වඩාත් ප්‍රතිඵලදායකයි. තනි පුද්ගල ව්‍යාපාරිකයන්ට වඩාත් යහපත් දිනයක්. ස්වාධීනව ජීවිතයේ අනාගත සැලසුම් සහ ඉලක්ක සාක්ෂාත් කර ගැනීමට වෙහෙසෙන්නන්ට අද දිනය වඩාත් ප්‍රතිඵලදායකයි. නව අරමුණු නව සංකල්ප ඔස්සේ අධ්‍යාපනික කටයුතු ශක්තිමත් කර ගැනීමට වෙහෙසෙන්නේ නම් ඒ තුළින් ඔබ හිතුවටත් වඩා ඉහළ ප්‍රතිඵල නෙලාගත හැකි වෙනවා. ජීවිතයේ අනාගතය පිළිබඳව සිතා බලා නව ආයෝජනය දීමට ඔබ උනන්දු වන්නේ නම් ඒ ඔබට වඩාත් ප්‍රතිඵලදායකයි. මේ නිසා අනලස්ව ධෛර්ය සම්පන්නව සොකී අභිමතාර්ථයන් ඉටු කර ගැනීමට ඔබ අද දිනේ උදෑසන සිටම සැලසුම් යොදන්නේ නම් ඔබට අද දිනය වඩාත් ප්‍රතිඵලදායකයි. හෘද රෝගී තත්ත්වයකින් රුධිර පීඩනයේ වෙනස්කම් සහිත රෝග තත්ත්වයකින් ඔබ පීඩා විඳින්නේ නම් සෞඛ්‍ය තත්ත්වයේ පිළිබඳව සැලකිලිමත් වීම ඔබට වඩාත් යහපත් වෙනවා. සිංහ ලග්නේ ඉතාමත් බුද්ධිමත්ව ප්‍රඥාවන්තව ස්වකීය අරමුණු සහ ඉලක්ක ජයගැනීමට අවශ්‍ය කරන ආත්ම ධෛර්යයෙන් යුතුවයි ඔබ අද දින තුලදී කටයුතු කරනවා පෙන්වුම් කරන්නේ. බාධක වළක්වාගෙන එය ජයග්‍රහණය කරගෙන යාමට අවශ්‍ය කරන චිත්ත ධෛර්යය සහ ආත්ම විශ්වාසය ඔබ තුල නොඅඩුව පෙන්වුම් කරනවා. ඉදිරිපත් වන සෑම කටයුත්තකින්ම ඔබට නිසි ප්‍රතිඵල නෙලා ගැනීමට අවශ්‍ය කරන ආත්ම ධෛර්යය සහ ආත්ම විශ්වාසය ඔබ තුල නොඅඩුව පෙන්වුම් කරන නිසා ඔබගේ ඉලක්ක ඔබගේ අරමුණු ඔබගේ අපේක්ෂාවන් ඔබ හිතුවටත් වඩා ප්‍රතිඵලදායී වන ජයග්‍රහී දිනයක් වශයෙන් අද දින හඳුන්වන්නට පුළුවන්. අධ්‍යාපනික ශාස්ත්‍රයේ නව වෙනසක් ඔබ අපේක්ෂා කරන්නේ නම් එකී වෙනස ඔබට යහපත් වන ආකාරයට ශක්තිමත් වන ප්‍රතිඵලදායක දිනයක්. අනාගතය පිළිබඳව සිතා බලා නව ආයෝජනය දීමට ඔබට වඩාත් යෝග්‍ය නිසා අද දින තුලදී ඔබ බුද්ධිමත්ව කල්පනාකාරීව සැලසුම් සහගතව කාලයේ නිසි පරිදි කළමනාකරණය කරගෙන කටයුතු කරන්නේ නම් අද දින ඔබට වඩාත් ප්‍රතිඵලදායකයි. ආමවාතය පපුවේ දැවිලි සහිත රෝග තත්ත්ව ඌෂ්ණාධික රෝග ආදියෙන් පීඩා විඳින්නේ නම් සෞඛ්‍ය තත්ත්වය පිළිබඳව වෛද්‍ය උපදෙස් අනුව කටයුතු කිරීම ඔබට වඩාත් යහපත් වෙනවා. කන්‍යා ලග්නය නිර්මාණශීලීව ජීවිතයේ ඉලක්ක අරමුණු ජයගැනීමට අවශ්‍ය කරන සැලසුමකට අනුව කටයුතු කිරීමට සිද්ධෙනවා. සහජ කුසලතාවයන්ගේ ඉහළ වර්ධනීය තත්ත්වයක් අපේක්ෂා කරන්නට පුළුවන්. තැන්පත් ධනේ වෙනදාට වඩා උසස් බවක් උදාකර ගැනීමට දැඩි කැපවීමකින් සහ ධෛර්යයකින් යුතුව ඔබ කටයුතු කරනවා. ඉලක්ක ජයගැනීමට අවශ්‍ය කරන ආත්ම ධෛර්යය ඔබ තුළ වෙනදාට වඩා ශක්තිමත් ලෙසට පෙන්නුම් කරන දිනයක්. බාධක වළක්වාගෙන එය ජයග්‍රහණය කරා මෙහෙවීමේ දැඩි ආත්ම ශක්තියක් සහ ආත්ම ධෛර්යයක් ඔබ තුළ වෙනදාට වඩා
උසස් ලෙසට ගම්ය වන දිනයක්. මෙනිසා අද දිනය ඔබට ජයග්‍රාහි වෙනවා. ඉලක්ක ජයගැනීමට අවශ්‍ය කරන ආත්ම ශක්තිය වෙනදාට වඩා පරිබාහිරව ඔබට ලබාගත හැකි. වෙනදාට වඩා ජීවිතයේ අනාගතය පිළිබඳව නව සැලසුමක් අනුව කටයුතු කිරීමට සිද්ධෙන් නිසා අනාගතය පිළිබඳව සිතා බලා නව සැලසුම් නව ආයෝජනයේදීමට ඔබ අපේක්ෂා කරන්නේ නම් එකී අරමුණු වඩාත් ශක්තිමත් වෙනවා. අජීර්ණ රෝගාබාධ බඩවල් ආශ්‍රිතව ඇතිවන රෝග තත්ත්වයන් මලබද්ධ වෙන රෝග තත්ත්වකින් ඔබ පීඩා විඳින්නේ නම් සෞඛ්‍ය තත්ත්වයේ පිළිබඳව සැලකිලිමත් වීම ඔබට වඩාත් යහපත් වෙනවා. ලග්නය බුද්ධිමත්ව දක්ෂ ලෙසට ජීවිතය තුළ තීන්දු තීරණ ගැනීමට සිද්ධෙනවා. වෙනදාට වඩා නිර්මාණශීලීව ජීවිතය දෙස බලන දිනයක්. කරනකින්න සෑම කටයුත්තකදීම වෙනදාට වඩා සුහදශීලී බවක් මිත්‍රශීලී බවක් අන්‍යන් සමග ඇතිකර ගැනීමට ඔබ වෙහෙසෙනවා. කලාවට නිර්මාණශීලී දේට වෙනදාට වඩා සිත නැඹුරු වෙනවා. කරනකින සෑම කටයුත්තකින්ම ඔබ වෙනදාට වඩා රසය ජීවිත රසය විඳින බවක් පෙන්නුම් කරනවා. මේසා අද දිනේ ඔබට වඩාත් යහපත් ආකාරයක් පෙන්නුම් කරන දිනයක්. තැන්පත් ධනය ශක්තිමත් කරගන්නවට වඩා ඔබගේ හැකියාවන් සහ කෞශල්‍යතාවයන් වර්ධනීය තත්ත්වයකට පත් කර ගැනීමට නව ආයෝජනය දීමට සිද්ධෙනවා. තම නිවසේ අලංකාරය වෙනුවෙන් වෙනදාට වඩා අමතර මුදලක් ඔබට වැය කිරීමට සිදුවෙනවා. ආදරය ප්‍රේමය පිළිබඳව වෙනදාට වඩා ශක්තිමත් සිතිවිලි සිත් තුළ ජනිත වෙනවා. මේ අනුව ඔබගේ ජීවිතයේ බොහොමයක් අරමුණු ඉලක්ක ජයගැනීමට අවශ්‍ය කරන ආත්ම තෘප්තිය ඔබට නොඅඩුව අද දින තුළදී ලබාගත හැකි වෙන දිනයක්. මධුමේහය, ලේදාතිය ඌෂ්ණාධික රෝග, චර්ම ආබාධයන්ගෙන් පීඩා විඳින්නන් සෞඛ්‍ය තත්ත්වය පිළිබඳව සැලකිලිමත් වීම වඩාත් යහපත් වෙනවා. වෘච්චික ලග්නය හදිසියේ යෙදෙන බැහැර ගමන් බිමන් පෙන්නුම් කරන දිනයක්. වැයපස තරමක් දුරට අධිකයි. වෙනදාට වඩා සැලසුම් සහගතව ජීවිතයේ ඉලක්ක සහ අරමුණු ජය ගැනීමට ඔබ වෙහෙසෙන බවක් පෙන්නුම් කරනවා. අනාගතය පිළිබඳව සිතා බලා නව ආයෝජනය දීමට ඔබට වඩාත් යහපත්. නමුත් පමණට වඩා පරිබාහිර පුද්ගලයන් පිළිබඳව විශ්වාසය තබා කරන කියන කටයුතුවලදී වඩාත් ප්‍රවේශම්කාරීව සහ බුද්ධිමත්ව කටයුතු කිරීම ඔබට යහපත් වෙනවා. නව අරමුණු, නව අදහස්, නව නිර්මාණශීලී ක්‍රියාකාරී කටයුතුවල නිරතවන්නන්ට, සමාජ සේවා කටයුතුවල නිරතවන්නන්ට අද දිනය වඩාත් යහපත් වෙනවා. ආදරේ ප්‍රේමය පිළිබඳව බලාපොරොත්තුවලදී වඩාත් ඉවසිලිවන්තව සහ බුද්ධිමත්ව තීන්දු තීරණ ගැනීම ඔබට වඩාත් යහපත් වෙනවා. කිසිනමුත් ඔබගේ අරමුණු ඉලක්ක බොහොමයක්ම සාර්ථකත්වයට පත් කර ගැනීමට අවශ්‍ය කරන ආත්ම ධෛර්යය සහ ආත්ම විශ්වාසය ඔබ තුළ වෙනදාට වඩා උසස් ලෙසට පෙන්නුම් කරන දිනයක්. කර්ණ ආබාධ, උග්‍ර කර්ණාශය ආශ්‍රිතව ඇතිවන රෝග තත්ත්වයන් විශේෂයෙන්ම ඒ පිළිබඳව සැලකිලිමත් වීම ඔබට වඩාත් යහපත් වෙනවා. ධනු ලග්නය වෙහෙස නොබලා කටයුතු කරන දිනයක් වශයෙන් තමයි අද දිනය ඔබට පෙන්නුම් කරන්නේ. කැපවීම, උනන්දුව සහ ධෛර්යය වෙනදාට වඩා ඔබ සිත් තුළ උසස් ලෙසට පෙන්නුම් කරන දිනයක්. බාධක වළක්වාගෙන ජීවිතයේ අනාගතය පිළිබඳව සිතා බලා නව සැලසුම් යොදන ආකාරයක් පෙන්නුම් කරනවා. අධ්‍යාපනික කෞශල්‍යතාවයන් වඩාත් වර්ධනීය තත්ත්වයකට පත් කර ගැනීමට යොදන උපක්‍රම වඩාත් ප්‍රතිඵලදායකයි. නව විෂයන් ඉගෙනීමේ අවශ්‍යතාවයකින් යුතුනම් ඒ සඳහා කටයුතු සැලසුම් කිරීමට, එවැනි කටයුතු ආරම්භ කිරීමට අද දිනේ ඔබට වඩාත් යෝග්‍යයි. සම්මුඛ පරීක්ෂණ, තරඟ විභාග ආදියෙන් නිසක ජයක් අත්පත් කර ගැනීමට අවශ්‍ය කරන ආත්ම ශක්තිය සහ ආත්ම ධෛර්යය
ඔබ තුළ නොඩුව පෙන්නුම් කරන දිනයක්. නව නිවසක් මිලදී ගැනීමේ අපේක්ෂාවකින් යුතුනම්, ඔබගේ නිවස අලුත් වැඩියා කර ගැනීමේ සිහිනයකින් යුතුනම්, එකී අරමුණු සාර්ථකත්වයට පත් කර ගැනීමට අවශ්‍ය කරන කටයුතු සැලසුම් කිරීමටත් අද දිනය වඩාත් යෝග්‍යයි. හෘද රෝගී තත්ත්වයකින් පෙනහළු ආසාදිත රෝග තත්ත්වයකින් ඔබ පීඩා විඳින්නේ නම්, විශේෂයෙන්ම හතිය ඇදුමෙන තත්ත්වයකින් ඔබ පීඩා විඳින්නේ නම්, සෞඛ්‍ය තත්ත්වය පිළිබඳව සැලකිලිමත් වීම ඔබට වඩාත් යහපත් වෙනවා. මකර ලග්නය නව දැනුම, නව හැකියාව, නව හිතවතුන් හිතවතියන් සෑම දෙයක් තුළින්ම වෙනදාට වඩා සතුට දනවන කාරණාවන් ඔබ තුළ ජනිත වෙන දිනයක්. අනාගතය පිළිබඳව සිතා බලා නව සැලසුම් මිදීමට සිද්ධෙනවා. ජීවිතයේ අනාගතය පිළිබඳව ඔබට ඔබ පිළිබඳව වෙනදාට වඩා විශ්වාසනීය හැඟීමක් සිත් තුළ ජනිත වෙන දිනයක්. තැන්පත් ධනය ශක්තිමත් කරගැනීමට යුහුසුලුව බුද්ධිමත්ව උපක්‍රම යොදන බවක් පෙන්නුම් කරනවා. ඒ තුළින් ඔබ හිතුවටත් වඩා ඔබට ප්‍රතිඵල නෙලාගත හැකි. මෙනු ඔබ රැකියාවට අමතරව කරන්නා වූ වෘත්තිමය ශේෂ්ත්‍රයකින් වඩා යහපත්, වඩා උසස් ප්‍රතිඵල ඔබට නෙලාගත හැකි. උත්සාහවන්තව, ධෛර්ය සම්පන්නව කටයුතු කරන්නේ නම් ඊට සාපේක්ෂ වූ යහපත් ප්‍රතිඵල උසස් ලෙසට ඔබට නෙලාගත හැකි වෙන ජයග්‍රාහී වාසනාවන්ත දිනයක් වශයෙන් අද දිනේ හඳුන්වන්නට පුළුවන්. කෙසේ නමුත් ආදරය, ප්‍රේමය, විවාහය සම්බන්ධ තීන්දු තීරණවලදී නම් වඩාත් ඉවසිලිවන්තව ඔබ කටයුතු කිරීම ඔබට වඩාත් යහපත් වෙනවා. මුත්‍රා අඩස්සි රෝග, රහස් රෝග ආදීන් පීඩා විඳින්නන් සෞඛ්‍ය තත්ත්වය පිළිබඳව සැලකිලිමත් වීම, වෛද්‍යවරයා විසින් දෙන ලද ඖෂධ නිසි වේලාවට නිසි මාත්‍රාවෙන් ගැනීමට අමතක කරන්නට එපා. කුම්භ ලග්නය කරන කියන කටයුතු වලට අන්‍ය සහයෝගය සහ උපකාරය ඔබට නොඅඩුව ලබාගත හැකි වෙනවා. අන්‍යයන් ඔබට කාලයෙන්, ශ්‍රමයෙන් සහ ධනයෙන් අප උපකාර කරන දිනයක්. මේ නිසා ඔබ කරන කියන සෑම කටයුත්තකදීම පරිබාහිර මිත්‍රශීලී ගනුදෙනු වඩාත් ශක්තිමත් කර ගැනීමට යුහුසුලු වන්නේ නම්, උනන්දු වන්නේ නම්, වෙනදාට වඩා පරිබාහිර පුද්ගලයන්ගෙන් ඔබට උදව් උපකාර වඩාත් උසස් ලෙසට ලබාගත හැකි වෙනවා. අනාගතය පිළිබඳව සිතා බලා නව කටයුතු ආරම්භ කිරීමට, නව කටයුතු සැලසුම් කිරීමට වඩාත් යෝග්‍යයි. අධ්‍යාපනික ක්ෂේත්‍රයේ නව ප්‍රගතියක් අපේක්ෂාවෙන්, නව විෂය ධාරාවන් ඉගෙනීමේ අරමුණකින් සහ අභිලාෂයකින් යුතුව සම්මුඛ පරීක්ෂණ තරඟ විභාග ආදියට ඉදිරිපත් වීමේ අරමුණක් ඇතනම් එකී අරමුණු වලට අද දිනය වඩාත් යෝග්‍ය වෙනවා. කරන කින සෑම කටයුත්තකින්ම ඔබගේ කුසලතාවය සහ දක්ෂතාවය වඩාත් ප්‍රතිඵලදායී තත්වයකට, යහපත් තත්වයකට පත් කරගත හැකි වෙන යහපත් දිනයක්. අක්ෂිගත දුර්ලභයි රෝග තත්ත්ව, ශීර්ෂගත රෝග තත්ත්වකින් ඔබ පීඩා විඳින්නේ නම්, සෞඛ්‍ය තත්ත්වයේ පිළිබඳව සැලකිලිමත් වීම ඔබට වඩාත් යහපත් වෙනවා. මීන ලග්නය කරන කියන සෑම කටයුත්තකදීම වෙනදාට වඩා වේගවත් ගුණයක්, කලබලකාරී ස්වරූපයක් පෙන්නුම් කරන දිනයක්. නමුත් සෑම කටයුත්තකදීම යෝනිසෝ මනසිකාරයෙන් යුතුව, එළඹ සිටි සිහියෙන් යුතුව ඔබ කටයුතු කරන නිසා කටයුතු වේගවත් වෙන වගේම කටයුතු ප්‍රතිඵලදායක වෙනවා. කාලය ඉතාමත් බුද්ධිමත් ලෙසට කළමනාකරණය වෙනවා. බොහොමයක් කටයුතු ඔබට ක්‍රමානුකූලව සාර්ථක ලෙසට අවසන් කරගත හැකි වෙනවා. මේ නිසා අද දිනේ ඔබට වඩාත් ජයග්‍රාහී දිනයක්. ඔබගේ දැනුම සහ හැකියාව තුළින් වඩාත් ඉහළ යහපත් ප්‍රතිඵල නෙලාගත හැකි වෙන දිනයක්. ධෛර්ය සම්පන්නව ජීවිතයේ ඉලක්ක සහ අරමුණු ජය ගැනීමට ඔබ කටයුතු කරන්නේ නම් අද දිනේ ඔබට හිතුවටත් වඩා ප්‍රතිඵලදායකයි. ආදරය, විවාහය, ප්‍රේමයේ සම්බන්ධ, නව අරමුණු, නව බලාපොරොත්තු ශක්තිමත්
ස්ථාවරමය තත්ත්වයකට පත්කරගත හැකිවන ජයග්‍රාහී දිනයක් වශයෙන් අද දිනය හඳුන්වන්නට පුළුවන්. තම දැනුමෙන් සහ හැකියාවෙන් ඔබට උසස් ප්‍රතිඵල නෙලාගත හැකිවෙන නිසා ඔබ ඔබගේ දැනුම සහ හැකියාව තුළින් මිලමුදල් උපයන අයකුනම් ඔබට අද දිනය වඩාත් ප්‍රතිඵලදායකයි. සෙම් රෝග හතිය ඇදුමෙන තත්ත්වයකින් ඔබ පීඩා විඳින්නේ නම් ඔබගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳව වැඩි සැලකිල්ලක් දැක්වීම ඔබට වඩාත් යහපත් වෙනවා. සෑම කටයුත්තකදීම ලෝභය, ද්වේෂය සහ මෝහය යටපත් කොටගෙන අනාගතය පිළිබඳව නව සැලැස්මක් අනුව නව ඉලක්කයක් අනුව ඔබ සැම කටයුතු කරන්නේ නම් ජයග්‍රහණය එතනයි. ඔබ සැමට තෙරුවන් සරණයි.